පොළොන්නරුව දිස්ත්‍රික්කයට තවදුරටත් තදබැසි ඇදහැලෙනවා. මහවැලිගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය තවදුරටත් ජලයෙන් යටව පැවතීම නිසා එම මාර්ගයේ වාහන ධාවනය මෙවන විටත් අත්හිටුවා තිබෙනවා. එවෙන්ම ඓතිහාසික සෝමාවතී පුදබිමද මෙවන විටත් පවතින්නේ ජලයෙන් යටවයි. චෛත්‍ය මළුව අඩි 3ක් පමණ ජලයෙන් යටවීම නිසා එහි වැඩවසන භික්ෂූන් වහන්සේ ආගමික වතාවත් සිදු කරන්නේ ඔරුසහ බෝට්ටු ආධාරයෙන්. අද දින උදෑසන වෙනකොට ඇලහර ප්‍රදේශයේ මේ ගංගාතුරු තත්ත්වයේ මැනික් කරන්නට ගොස් දෙදෙනෙකු අතුරු දහන් වෙලා එක්කෙනෙක්ගේ මිය බොඩියක් හම්බ වෙලා තියෙනවා. මීට අමතරව මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සුංගාවිල තමාල සහ පුදුර යන ගම්මානවල කුඹුරු අක්කර 4000කට වැඩි ප්‍රමාණයක්ද ජලයෙන් යටව පවතින බවයි අද දෙරණ වාර්තාකරුවන් පවසන්නේ. පවතින වාතාවරණ යටතේ ජලාශ රැසක වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා. දිස්ත්‍රික්ක 12ක ප්‍රධාන වැව් 32ක වාහන දොරටු ඇර තිබෙනවා. මේ විශාල සංඛ්‍යාවක් පිරිස් සංවතුර නැරඹීමටත් පැමිණෙන පුද්ගලයන් නිසා ඉතාමත් අවිරතාවයකට අපි පත් වෙලා තියෙනවා. අපි ජනතාවෙන් ඉල්ලා සිටිනවා රජයේ නිලධාරීන්ට මේ වගකීම් කටයුතු කරන්න තාපදාර ලක්කුවන්ට උන්ට සාහන සැලසීමේ කටයුතු කිරීමටත් අවිහිර වෙන ආකාරයට මේ ගංවතුර නැරඹීමට පැමිණේ වලකෙලත. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.